ගෙවෙන උදාවන හැම මොහොතකම ලෝක ආර්ථිකය වෙනස් වෙනවා. මේට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඇති වූ අලුත් ප්‍රවණතා හඳුනා ගන්න එකතු වෙන ITN Biz News සමඟ. ජාත්‍යන්තර ගුවන් සේවා පාසලෙහි පාඨමාලා හැදෑරූ ඩිප්ලෝමා දාරින්ට ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය පසුගිය දිනක බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ජාත්‍යන්තර ගුවන් ගමන් ශාස්ත්‍රයට වෘත්තිකින් බිහි කිරීමේ ප්‍රධානම පුහුණු ආයතනයක් වන ගුවන් සේවා පාසලේ පාඨමාලාවන් හතරක් හැදෑරූ ඩිප්ලෝමා දාරින් 150කට අධික පිරිසක් මෙහිදී තම සහතිකපත් ලබා ගත්තා. එසේම එම පාඨමාලාවල විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන්ට විශේෂ කුසලන පිරිනැමීමද සිදු කළා. ජාත්‍යන්තර ගුවන් ගමන් ශාස්ත්‍රයේ වෙනුවෙන් ජනමාධ්‍ය ශාස්ත්‍රයේ දායකත්වයේ දැක්වූ පිරිසකටද මෙහිදී විශේෂ ඇගයීමක් සිදු කළා. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට ජාත්‍යන්තර ගුවන් සේවා පාසලේ අධ්‍යක්ෂ සුදේෂ් රශ්වින් රූපසිංහ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. ජාතිය මහා පහන් තැඹ ලංකා බැංකුව මෙවන විට ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඉහළින්ම සිටින බැංකුවක්. ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් හරහා ජනතාව අතරට යන්නේ රාජ්‍ය බැංකුවක් ලෙස ලංකා බැංකුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාක්ෂණික ක්‍රමවේද නොමැතිව තිබූ එකම බැංකු ශාඛාව නව මුහුණුවරකින් පසුගිය දිනක සුබ මොහොතින් විවෘත කරන ලදී. මෙම බැංකු ශාඛාව මීට පෙර පැවතියේ ඉපලෝගම කුංචිකුලම් ප්‍රදේශයේ වන අතර එහිදී සේවාදායකින් ඉතා විශාල ගැටලු රැසකට මුහුණ දෙමින් ගනුදෙනු කටයුතු සිදු කරන ලදී. මේ නිසා ඉහළ කළමනාකාරීත්වය විසින් එම ගැටලු වලට පිළියම් ලෙස තම සේවාදායකින්ට වඩාත් පහසුවෙන් ගනුදෙනු කර ගැනීමට මෙන්ම නවීන තාක්ෂණය ගමට ගෙන යාමේ අරමුණින් මෙම බැංකු ශාඛාව නවීන පහසුකම් වලින් සපිරිව විවෘත කරන ලදී. ඒ අනුව කෝණපත්‍රාව නගරයේදී දැනට වඩාත් පහසුවෙන් නවීන තාක්ෂණය හා මුසුව මෙම කටයුතු සිදු කර ගැනීමට කෝණපත්‍රාව ඉපලෝගමාදී ප්‍රදේශවල ජනතාවට අවකාශ සැලසේ. මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති නීතිඥ කංචන රත්වත්තේ වැඩබලන මහා කළමනාකරු සුගත් ගුණසේකර ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ උතුරු මැද පළාත් කළමනාකාර රංජිත් වැලිකන්නගේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් යසරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එසමගම ITN Biz News අපි නිමවට පත් කරනවා. හෙට රාත්‍රියේ තුනක හැමෝ ව්‍යාපාරික ලෝකයේ අලුත් තොරතුරු සමඟ සුබ රාත්‍රියක්.